ශ්‍රී ලංකේය සිනමාව වෙනුවෙන් පිදෙන රූපවාහිනි උත්තමාචාරය. ශ්‍රී ලංකේය සිනමාවේ හොඳම නිර්මාණ ඇගෙන වසරේ දෙවැන්තම රූපවාහිනි සම්මාන උළෙල වන දෙරණ සිනමා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. එළඹෙන මැයි 14 වනදා පැවැත්වීමට නියමිත 2016 දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමා නිර්මාණ 20කට අධික සංඛ්‍යාවකට සම්මාන පිරිනැමෙනු ඇති. සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල ප්‍රධානි ඉන්දියා සිනමා අධ්‍යක්ෂ ශාජි එන් කරුන් මහතා අද උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී මෙලෙස උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ ඉන්දියා චිත්‍රපටි අධ්‍යක්ෂ ශාජි එම් කරුන් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වුණා. ඔහු සිව්වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට නියමිතයි. ලංකේය සිනමා නිර්මාණ පිළිබඳව ශාජි එන් කරුන් මහතා අද දෙරණ වෙත මෙසේ අදහස් පළ කළා. ඉන්ටර්නැෂනල් ලෙවල් ජාත්‍යන්තර තලයේ සිට අදහස් පළ කරන විට මම කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ චිත්‍රපට සාර්ථක ලෙස ජනවාර්ගික අදහස් එක්කිරීමට සමත් වූ චිත්‍රපට කියලා. සිනමා නිර්මාණකරණයේ නිරත වෙලා ඉන්න වෙන කිසිදු රටකට වඩා තමන්ගේ අනන්‍යතාව රැකගන්න ශ්‍රී ලංකාව සමත් වෙලා තියෙනවා. විනිශ්චය මණ්ඩල ප්‍රධානී ලෙස මෙරට හොඳම සිනමා නිර්මාණ මට බලන්න ලැබුණා. අනිත් අධ්‍යක්ෂවරුන් සමග එක්ව මෙවර ලංකාවේ හොඳම සිනමා නිර්මාණ තෝරගන්න අපිට පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. ඉන්දියා සිනමාව ජාත්‍යන්තරයේ වෙත ගෙන යාමට සමත් වූ ශාජි එන් කරුණ් මහතා ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ඉහළම සම්මාන රැසකට පාත්‍ර වූ අති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වනවා. සිනමා ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඔහු සිදු කළ මහඟු සේවය අගෙවින් ශාජි එන් කරුණ් මහතා 2011 වසරේදී සිවිල් වැසියක සඳහා පිරිනමන ඉහළම ඉන්දිය ගෞරව සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. අදටත් ඉන්දියා සිනමාවේ ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙන ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වන පිරවි, වනප්‍රස්තම්, කුට්ටි ශ්‍රාංක් නම් සම්මානලාභී චිත්‍රපට හරහා සිය සිනමා ප්‍රතිභාව මනාව ප්‍රදර්ශනය කිරීමට කරුණ් මහතා සමත් වී තිබෙනවා.